සිතාසේ ආදරෙන් කතාවේ මෙහෙර ජගන්ව මැරුවා කියලා නඩුවක් අහනවා. ඉතින් මේ නඩුව තියෙන තැනින් තමයි දැන් කතාව පටන් ගන්නෙ. ඒ වෙලාවේ එතන ජජ්මන්ට් එක කරන එක්කෙනා කියනවා මෙහෙර වැඩිකාරයෙක් ලෙස ඔප්පු කරනවා කියලා. ඒ වෙලාවේ හැමෝම පුදුමයට පත් වෙනවා. කුල්වන් සතුට වෙනවා මෙහෙර හිරේට යන එකට. ඒ වෙලාවේ කියනවා බරපතල වැඩ සහිතව මෙහෙරව හිරේට දානවා කියලා ජජ්මන්ට් එකෙන් කියනවා. ඊට පස්සේ මෙහෙරව එක්කන් යනවා එතනින්. ඊට පස්සේ මෙහෙරව එක්කන් ගියාට පස්සේ මෙහෙරගෙන් ප්‍රශ්න අහනවා එතන ඉන්න මාධ්‍යවේදීන්. ඔයා මේකට මොකද කරන්නේ? හයි කෝට් යනවද කියලා මෙහෙරගෙන් ප්‍රශ්න අහද්දි මෙහෙර ගොඩක් දුක් වෙනවා. සරබ්ජිත් ඊට පස්සේ මෙහෙරව එක්කන් යනවා එතනින්. මෙහෙරව සරබ්ජිත් එක්කන් ගියාට පස්සේ සරබ්ජිත් ගොඩාක් කඩනවා මෙහෙරව මාව දාලා යන්න එපා. ආ කොහොමද මාව දාලා යන්නේ කියලා සරබ්ජිත් ගොඩාක් කඩනවා. මෙහෙර කියනවා ආ බය වෙන්න එපා සරබ්ජිත් කියලා. ඒ වෙලාවේ සරබ්ජිත් කියනවා මට ඔයාව ඕනේ කියලා. ඊට පස්සේ දෙන්න වැළඳ ගන්නවා දෙන්නව. ඊට පස්සේ මෙහෙර කියනවා ඔයා මගේ කරන් පුතාවයි පරම්බයි හොඳින් බලා ගන්න කියලා. ඒ අස්සෙන් කුල්වත් මෙහෙර ඉන්න හැම ෆොටෝ එකක්ම කපලා කපලා දාලා ඒ ෆොටෝ ඔක්කොම ගිනි තියලා එයා පොරොන්දු වෙනවා ඒ ගින්නට මං අනිවාර්යෙන් පලි ගන්නවා මගේ ජගන් පුතා මරපු මිනි මරුවගෙන් කියලා. ඊට පස්සේ එනවා එතනට යූවි. යූවිවත් එක්කන් යනවා කුල්වන් ඊට පස්සේ. කුල්වන් ඊට පස්සේ ඉඳ ගන්නවා කටු ගොඩාක් දාලා තිබ්බ පුටුවක. ඉඳගෙන ඉඳගත්තට පස්සේ යූවි කියනවා අයියා චියෝක ඉඳගත්ති කියලා. ඒ වෙලාවේ කුල්වන්ගේ ලේ ඔක්කොම යනවා ඒ පුටුවේ. ඊට පස්සේ කියනවා කුල්වන්ත් මේ දැනෙන වේදනාව ඒගොල්ලන්ටත් දැනෙන්න ඕනේ කියලා. ඊට පස්සේ දෙනවා යූවිට කන්න කියලා මිරිස් දාපු අග්ගලා. ඊට පස්සේ යූවි එක කන්න ගිහින් විසික් කරන්න යද්දි කියනවා කුල්වන්ත් ඕක විසික් කරන්න එපා ඕක කන්න. ඕක තමයි වේදනාව. ඔන්න ඔය වේදනාව ඔය ඔයාලට දැනෙන මිරිස්වල කන්න ඔයාලට දැනෙන වේදනාව අන්නේ වේදනාව මෙහෙරටයි මෙහෙරගේ මුළු පවුලටමයි දැනෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ යූවි ඒක දුන්න අග්ගල කනවා. යූවි එකක් කාලේ වුණාට පස්සේ තවත් එකක් ඉල්ල ගන්නවා කුල්වන්ගෙන් කන්න. ඉතින් මේ කුල්වන්ත් කරන වැඩේ වෙන්නේ මේ ළමයටත් තරහක් ඇති වෙන එක මෙහෙරට. ඒ කොහොම නමුත් මෙහෙරට ගොඩාක් දුකයි. සරබ්ජිත් ගොඩාක්ම දුකයි මෙහෙර මෙහෙම නැවතිලා ඉන්නකට. සරබ්ජිත් කවදාවත් නැතුව ගොඩාක් කඩනවා. ඒ වෙලාවේ මෙහෙර කියන්නේ ඔයා මගේ පුතාලා දෙන්නව හොඳින් බලාගන්න කියලා. මං ඔයාට හැමදාමත් ආදරෙයි කියලා. ඊට පස්සේ මෙහෙර සරබ්ජිත්ගෙන් පොරොන්දුවක් ගන්න යනවා. මෙහෙරගේ ඔළුවට සරබ්ජිත්ගේ අත තියලා ඔයා පොරොන්දු වෙන්න ඕනේ මගේ පරම්ටයි මගේ කරන්ටයි මෙහෙර මම මැරිලා කියන්නේ කියලා. සරබ්ජිත් කියනවා මම පොරොන්දු වෙන්නේ නැහැ. මට පොරොන්දු වෙන්නත් බෑ කියලා. ඊට පස්සේ මෙහෙර කියනවා පොරොන්දු වෙන්න ඕනේ. ආයේ මට ආව කවදාවත් හම්බ වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. සරබ්ජිත් කියනවා ඔය වගේ දේවල් කියන්න එපා. ඔයාව මට හම්බෙනවා හම්බෙනවමයි කියලා. ඉතින් මේ දෙන ගොඩාක් දුකින් තමයි මේ වෙලාවේ ඉන්නේ. සරබ්ජිත් ගොඩාක් දුකයි මෙහෙර හිරේ ගිහින් ආයේ කවදෙයිද කවුද දන්නේ. ඉතින් ගොඩාක් දුකයි. මෙහෙර කියනවා සරබ්ජිත් ඔයා පරම්බයි කරන්න හොඳින් බලාගන්න. ඒගොල්ලන්ට කියන්න මම මැරිලා කියලා. පරම්ට කියන්න පරම්ම ඇහුවොත් මං කොහෙද කියලා. එයාට කියන්න මම මැරිලා කියලා ඒ වෙලාවේ මෙහෙර කියනවා. ඊට පස්සේ සරබ්ජිත් පුදුම වෙනවා මේ වගේ දේවල් කියද්දි. ඒ වෙලාවේ සරබ්ජිත් කියනවා මට ඒ වගේ දෙයක් කියන්න බෑ කියලා. ඊට පස්සේ පොලිසිය එනවා දැන් වෙලාව හරි. දැන් ඔය දෙන්නට වෙන් වෙන්න වෙලාව හරි කියලා. ඊට පස්සේ මෙහෙර කියනවා හරි අපි යන් කියලා. ඊට පස්සේ පොලිසිය මෙහෙරව එක්කන් යනවා. සරබ්ජිත් ගොඩාක්ම දුකයි. සරබ්ජිත් මෙහෙරගේ අත අල්ලන්න ඉන්න යන්න දෙන්නේ නැතුව. ඉතින් මෙහෙර අත ඇරලා යනවා එතනින්. සරබ්ජිත්ගේ දුක පුදුම දුකක් තියෙන සරබ්ජිත් ඒ වෙලාවේ. මෙහෙරව එක්කන් යනවා පොලිසියෙන් ජීප් එකට දාන්න යද්දී සරබ්ජිත් පස්සෙන් එනවා මෙහෙරගේ. ඒ වෙලාවේ සරබ්ජිත් කියනවා මෙහෙර කියලා හයියෙන් කෑ ගහනවා සරබ්ජිත්. ඉතින් මෙහෙම කෑ ගහද්දි මෙහෙර අනිත් පැත්ත බලන්නෙත් නෑ. මෙහෙරටත් දුකයි ගොඩක්. මෙහෙර හිතේ තද කරන් ඉන්නේ. සරබ්ජිත් බිම දන ගහලා කියනවා මෙහෙර කියලා හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ මෙහෙර නැවතිලා ආයෙත් බලන්න ගිහින් ආයෙ බලන්නේ නෑ සරබ්ජිත් දිහා. මෙහෙරට මතක් වෙනවා සරබ්ජිත් එක්ක තිබ්බ පරණ මතකයන්. මෙහෙරටත් ගොඩාක් දුකයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ යන්න වෙනවනේ. ඉතින් මෙහෙර ඉවසගෙන යනවා ඊට පස්සේ ජීප් එක ඇතුළට. ඉතින් මෙහෙර ජීප් එක ඇතුළට යනවත් එක්කම සරබ්ජිත් ගොඩාක් දුකින් තමයි ඉන්නේ. සරබ්ජිත් ගොඩාක් දන ගහගෙන එතන අඬනවා. සරබ්ජිත් ගොඩාක් දුකයි. මෙහෙරගේ මෙහෙර හොඳට මරණව ජීප් එක ඇතුළට වෙලා. කරගන්න දෙයක් නෑ මේ දෙන්නටම. මේ දෙන්න ගොඩාක් දුක් වෙනවා. මේ දෙන්නගේ මේ දුකත් එක්ක දුක්බර අවස්ථාවකින් සිද්ධාසේ ආදරෙන් කතාව තවත් ඉදිරියට යනවා. බලාපොරොත්තු වෙමි ඉදිරියට හිරු ටීවී තුලේ.